අපි කොහොම මිරිස්පැල සිටීමේදී අඩි දෙකයි දෙකේ පරතරයට තමයි හිටවන්න කියලා. සාමාන්‍යයෙන් එක පැලයක් හිටවන ස්ථානයක සිදුරක පැල දෙකක් ආකාරයෙන් වන විදිහට තමයි අපි හිටවන්නේ. සිටීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන පැල සිටීමේදී අතින් හෝ නැත්නම් ලී කෑල්ලකින් වලක් හාරලා පැල හිටවන්න ඕන. ඒ පැලේ මූල මණ්ඩලයේ පසුයි හොඳට සයි වෙනසේ. ඒ කියන්නේ අපි පැලේ ලිහිල්ල හිටියොතින් එහෙම වෙන්නේ පැලේ මුල් පස්සෙක සම්බන්ධ නොවනකින් හරියට පැලේ ඉක්මනින් මිය යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගොවි මහතුරුන් කියනවා පැලේ හිටුවට පස්සේ පාළු හිටිනවා කියලා, මැරෙනවා කියලා. ඒතර පාළු හිටවන්න සිද්ධ වෙන්නේ එමු නැත්නම් පැල මැරෙන්න හේතු වෙන එක හේතුවක් තමයි හොඳින් මූල මණ්ඩලයේ පසට සවිමත් නොවීම, තද වන ලෙස නොසිට වීම. එක හේතුවක් වෙනවා. ඒතර ඒ කාරණේ පිළිබඳ සැලකිලිමත් විය යුතු ඊළඟ කාරණේ තමයි මිරිස් පැල සිටුවට පස්සේ එමු නැත්නම් මිරිස් පැල හිටවන අවස්ථාවේදී තෙතමනයක් තියෙන්න ඕන. මිරිස් පැල හිටවට පස්සේ අනිවාර්යෙන් තෙතමනවත් තත්ත්වයක් තියෙන්න ඕන. පැලේ හොඳට ක්ෂේත්‍රයට සවිමත් වෙනකන්, ක්ෂේත්‍රයේ ස්ථාපනය වෙනකන්. සාමාන්‍යයෙන් මුල් දවස් කීපය තුළදී දවස් දෙකෙන් දෙකට හෝ අපි ජල සම්පාදනය කරන තත්ත්වයක් යටතේ නම් දවස් දෙකෙන් දෙකට වගේ ජල සම්පාදනය කරලා මුල් සතිය තුළ හොඳ තෙතමන තත්ත්වයක් පවත්වා ගන්න ඕන මිරිස් පැල සිටුවට පස්සේ. එහෙම නැත්නම් අපිට සෙවණ කරන්න සිද්ධ වෙනවා. ඒ සෙවණ කිරීම ඇත්තරම විශාල ප්‍රමාණයේ අක්කරයක් දෙයක් ගත්තාන් පස්සේ ඒක පැල හිටවල පැල 25000කට පැල 50000කට වගේ සෙවණ සපයනවා කියන එක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ නිසා හොඳින් ජල සම්පාදනය කිරීමෙන්, පැල හිටවල ජල සම්පාදනය කිරීමෙන් අපිට පුළුවන් හොඳ තෙතමන තත්ත්වයක් පවත්වාගෙන පැල හිටවට පස්සේ මියන තත්ත්වේ වළක්වා ගන්න පුළුවන්. මිරිස් භෝගේ ගත්තාම අපි කතා කරා කලින්ම මිරිස් භෝගේ වගා කිරීමේදී හොඳ ජල වහනයක් සිදු වන පසක වගා කළ යුතුයි කියලා. ජල වහනයක් තියෙන ඕන වගේම මිරිස් භෝගේට හොඳ ජල සම්පාදනයකුත් තිබිය යුතුයි. හොඳ සාරවත් අස්වැන්නක්, සාරවත් වගාවක් ලබා ගැනීමට නම් සාමාන්‍යයෙන් මිරිස් වලට ජල සම්පාදනය කිරීමේදී අපි බොහෝ ගොවි මහත්තුරු කරන්නේ මතුපිට ජල සම්පාදනය. එහෙම නැත්නම් ඇලකින්, දොලකින්, වගාලින්දකින් ගන්නා වතුර කානුවක් දිගේ යවලා මතුපිටට, ලියද්ද මතුපිටට ජල සම්පාදනය කිරීම. එතන මේ ක්‍රමයේ හොඳයි, ඇත්තටම අපිට වතුර ගොඩාක් ගන්න තියෙනවා. නමුත් ඉදිරියේදී සමහරක් වෙලාවට වියලි කාලවලදී වගාලින්වල වුණත්, ඇලවල වල වුණත්, වැව්වල වුණත් වතුර අඩු වෙන අවස්ථාවක් තියෙනවා. එතන වතුර අඩු වෙන අවස්ථාවකදී සහ ඒ වතුර වලින් හොඳ උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම්, ඵලදායිතාවයක් ලබා ගැනීමට නම් ඉතා වැදගත් ජල සම්පාදන ක්‍රමයක් තමයි ස්ප්‍රින්ක්ලර් කියලා කියනවා, නැත්නම් විසිරුණු ජල සම්පාදන ක්‍රමය. එතන මේ විසිරුණු ජල සම්පාදන ක්‍රමය මිරිස් වගාවට ඉතාමත්ම උචිතයි. විශේෂයෙන්ම අධික රස්නයක් තියෙන ජල කන්නේදී. අපි දන්නවා ජල කන්නේදී ජූනි, ජූලි, අගෝස්තු වගේ මාසවලදී තාමත් දැඩි රස්නයක් පොළොවට වැටෙනවා. ඒතර ඒ අවස්ථාවලදී මේ ස්ප්‍රින්ක්ලර් එහෙම නැත්නම් විසිරුණු ජල සම්පාදනය මගින් අර පරිසරයේ සීතලක් නිසගාවට අපි ස්ප්‍රින්ක්ලර් පද්ධතියක් පාවිච්චි කරොත් එහෙම ඒ මගින් ජල සම්පාදනය වෙන වගේම පරිසරයේ වටා සීතල පරිසරයක්, සාමාන්‍ය සෝදායි පරිසරයක් ගොඩනැගෙනවා. එතකොට මේක ඉතාමත් වැදගත් මිරිස් භෝගයට විසිරුණු ජල සම්පාදන ක්‍රමය. එතකොට මේ ක්‍රමයේ මගින් අපිට එකක් තමයි ජලය ඉතුරු කරගන්න පුළුවන්. ජලයේ උඩාක්ම අපත යන්නේ නැහැ. අපිට අවශ්‍ය වතුර ප්‍රමාණය විතරයි ලබා දෙන්න ඕන. ඒ වගේම පරිසරයේ ශුද්ධ පරිසරයේ සිසිල් බවක් ඇතිවීමත් මිරිස් සගාව හොඳින් වර්ධනය වීමක්, හොඳස්සන්නක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ විසිරුණු ජල සම්පාදනය මිරිස් සගාවට ඉතාමත්ම උචිත ක්‍රමයක් කියලා කියන්න පුළුවන්.